සෙල්හරියෙන් හසේ YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් බිල් කරනවා. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ ඔයගොල්ලෝ Chrome එක use කරන එක. ඉන්ටර්නෙට් බ්‍රවුසර් එක. ඒ බ්‍රවුසර් එක කොච්චර විදියට අපිට ආරක්ෂා කරගන්න පුළුවන්ද කියලා. ඉතින් අපි ඕන කෙනෙක් දන්නවා ඉතින් ෆෝන් එකක් හදන්න දෙන තැනකින් වගේම යාළුවෙක් වුණත් අපි Chrome එකෙන් පුළුවන් අපි ෆෝන් එක හැක් කරලා අපේ data ටික ඔක්කොම ගන්න. ඉතින් මම මේ වගේ තව වීඩියෝ ගොඩක් කරලා තිනවා. ඉතින් ඔයගොල්ලෝ ඒ විස්තර දැනගන්න පුළුවන් ඔයගොල්ලන්ට අපේ channel එක subscribe කරලා notification button එක on කරලා තියාගත්තොත්. ඉතින් ඔයගොල්ලොන්ගේ Chrome එක ආරක්ෂා කරගන්න විදිහ තමයි මම අද ඔයගොල්ලොත් ඒ කතා කරන්න යන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යන්. ඉතින් ඔයගොල්ලන්ට මේකේ settings ටිකක් තමයි හදාගන්න තියෙන්නේ. Settings ටිකක් කිව්වට ඉතින් මේ settings ටික ගොඩක් වැදගත් වෙනවා ඔයගොල්ලන්ට. ඉතින් මම මුලින්ම Chrome එකට යනවා. ඉතින් මේ විදිහ තමයි Chrome එක ඕපන් වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මම කියන්නේ මගේ ෆෝන් එකටත් මේ වෙනකොට මැසේජ් එකක් ඇවිත් තිනවා. ඉතින් ඒ මැසේජ් එක මම අප්ඩේට් කරන්නේ නැහැ. මට මේක ෂුවර් නැහැ. ඉතින් ඒ හින්දා මම මේ මැසේජ් එක අප්ඩේට් කරන්නෙත් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙනවා ඊට පස්සේ 33ක් කෙරවලේ. ඉතින් ඒ 33ෙන් ඔයගොල්ලෝ මේ විදිහට ක්ලික් කරපුවහම මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ විදිහට තියෙනවා ෆීචර්ස් ගොඩක් දාලා. ඉතින් මෙතනින් අපි සෙටින්ග්ස් වලට යන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ සෙටින්ග්ස් තව ගොඩක් ඕපන් වෙනවා. ඉතින් ඊට පස්සේ මේ පල්ලෙහාට යද්දී ඔයගොල්ලන්ට උඩට යද්දී ඔයගොල්ලන්ට පේනවා මෙතන සේෆ්ටි චෙක් කියලා තියෙන සෙටින්ග්ස් එකක්. ඉතින් ඒ සේෆ්ටි චේන්ජ් කියන එකේ ඔයගොල්ලන්ට පුළුවන් මේක ආපුවම මෙතන හරි ලකුණු ඔයගොල්ලෝගේ වැටලා තියෙන්නේ. ඉතින් මම මේක දැන් චෙක් කරලා බැලුවා හින්දා ඉතින් ඔයගොල්ලෝ පේනවා 3 minutes එක චෙක් කරා කියලා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් මෙහෙම චෙක් නව් කියලා දෙන්න. ඉතින් ඊට පස්සේ මේ විදිහට ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන මොකක් හරි අපේ අවුලක් තියෙනවා නේද. ඔයගොල්ලෝ පේනවා මේ පාස්වර්ඩ් එක අවුලක් තියෙනවා කියලා අපිට පෙන්නන රික්වයර් කරලා තියෙනවා වන් කම්ප්‍රොමයිස්ඩ් පාස්වර්ඩ් කියලා. ඉතින් අපිට ඒක ක්ලික් කරපුවම අපිට බලා ගන්න පුළුවන් මොකේ පාස්වර්ඩ් එකද මේක තියෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේක මේ විදිහට ගිහිල්ලා වෙනස් කරගන්නත් හැකියාව දීලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඒක බලාගෙන වෙනස් කරන්න. ඉතින් ඒ විදිහටම ඔයගොල්ලන්ට ඊට පස්සේ සෙටින්ග්ස් ඒ කියන්නේ සේෆ් බ්‍රවුසිං අප්ඩේට්ස් ඒ වගේ ඒවත් ඔයගොල්ලන්ට පුළුවන් මෙතනදී සේව් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මම කියන්න ඕනේ තව තියෙන පේමෙන්ට් මෙතඩ්ස් කියලා. ඉතින් ඒ පේමෙන්ට්ස් මෙතඩ් එකේ ඔයගොල්ලන්ට පුළුවන් මේක ඇලෝ වෙලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේක ලෝක අයින් කරපුවම අපිට පුළුවන් මේකේ අපේ ඔයගොල්ලෝ දන්න ඇති මේ ඩේටා ඒ කියන්නේ අපේ ඩේටා ෆෝන් එක ඉවර වුණාම ෆෝන් එකේ තියෙන සල්ලි කැපෙනවා. ඉතින් ඒ අපිට ඒක මැසේජ් එන්නේ නැති අන්තිමට සල්ලි කැපුණා තමයි අපිට අන්තිමට දැනගන්න වෙන්නේ. ඉතින් මේ සෙටින්ස් එක ඕෆ් කරගත්තාම අපේ ෆෝන් එකේ සල්ලි කැපෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට තමයි මම ඔයගොල්ලන්ට මේ කියලුන්නේ. ඊළඟට අපිට තියෙනවා මෙතන ප්‍රයිවසි ඇන් සිකියුරිටි කියලා. ඉතින් ඒකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ක්ලියර් ඉන් බ්‍රවුසින් ඩේටා කියලා. ඉතින් ඒවත් අපිට ක්ලියර් කරලා තියා ගන්න පුළුවන්. ඒ විදිහට මේ වගේ තව සෙටින්ස් ගොඩක් දීලා තිනවා මෙතන. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පල්ලෙහාට ගියාම සයිට් සෙටින්ස් කියලා. ඉතින් අපි ගොඩක් ඩේටා හොරකම් කරන්නේ සයිට් වලින්. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ සයිට් සෙටින් කියන එක මෙහෙම ඕපන් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ පේනවා උඩින්ම ඕල් සයිට්ස් කියලා තියෙනවා. ඉතින් ඒක ගියාම අපි ගිය සයිට්ස් ටික තමයි ඔක්කොම පෙන්වන්නේ. ඉතින් එහෙම සර්ච් කරලා මෙතනින් ගත්ත හැකි. ඉතින් ඒවත් ක්ලියර් කරලා ඔයගොල්ලෝ තියාගන්න කාට හරි ෆෝන් එක දෙනවනම්. ඉතින් මෙතන ඊට පල්ලෙහෙන් තියෙනවා කුකීස් කියලා. ඉතින් ඔයගොල්ලෝ පේනවා කුකීස් කියන එක. ඒක ඔයගොල්ලොන්ගේ තියෙන්නේ ඕපන් වෙද්දී අනිවාර්යයෙන්ම තියෙන ඇලෝ කුකීස් කියලා. ඉතින් ඒක අපිට මැසේජ් එකක් එන්නේ නැහැ. ඉතින් ඒ කුකීස් ඔක්කොම අපේ එක ඇලෝ වෙනවා. එතකොට අපිට නොදැනුවත්වම ෆෝන් එකේ තියෙන ඩේටා ඒගොල්ලොන්ගේ පාලනයට යනවා. ඉතින් ඔයගොල්ලෝ මේ අන්තිමට තියෙන බ්ලොක් ඕල් කුකීස් කියන එක තමයි ඉතින් සේව් කරගන්න ඕනේ. ඒක ක්ලික් කරලා ඉතින් ඊට පස්සේ මම ඔයගොල්ලෝ පල්ලෙහාට යනවා. ලොකේෂන් කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කැමරා. ඉතින් මම ඒ හුඟක් ඒවා බ්ලොක් කරලා තියෙන්නේ. ඉතින් මෝෂන් සෙන්සර් කියන එක විතරයි ඇලෝ තියෙන්නේ. ඉතින් නොටිෆිකේෂන් ආක්ස් ෆස්ට් කියලා තියෙන ඉතින් නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා තමයි අපෙන් අහන්නේ. ඉතින් අපිට ඒකත් පුළුවන් ඕනම් බ්ලොක් කරලා ගන්න. ඔයගොල්ලන්ට පේනවා පහකින් බ්ලොක් කරලා තියෙනවා, දෙකකින් ඇලෝ කරලා තියෙනවා, ඩඩාස් එකේ නෙවෙයි Google එකේ නෙවෙයි කියලා. ඉතින් ඒ විදිහට ඔයගොල්ලන්ට අකමැති ඒවා උත්තරින් බලා ගන්නත් පුළුවන්. ඉතින් ඇඩ්ස් තියෙනවා බ්ලොක් වන් සම් සයිට් කියලා. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් ඇඩ්ස් එනවනේ. ඉතින් මම මේක ඔක්කොම බ්ලොක් කරනවා.
අනේ මෙතනදී වෙන්නේ ඇලෝ කරන එක. ඉතින් මම මෙතනින් બ્લોක් කරලාම තියෙනවා. ඊට පස්සේ සවුන්ඩ්ස් තියෙන ඇලෝ කරලා තියෙන ඉතින් ඒගොල්ලන්ට කැමති කැමති ෆීචර්ස් මෙතනින් අයින් කරගන්න පුළුවන්. ඉතින් මේ සෙටින්ස් ටික ඕගොල්ලෝ ගොඩක් අදගත් වෙන්නේ නැති ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් බ්‍රවුසර් එක පාවිච්චි කරන ඔයගොල්ලන්ට. ඉතින් අද මම කතා කරන්න හිටියේ මේ දේවල් ගැන තමයි. ඉතින් අදත් මාත් එක්ක එකතු වුණු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ඉතින් ඉදිරියේදී මේ වගේ තව වීඩියෝ ගොඩක් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් ඒ විස්තර. ඉතින් අනිවාර්යෙන් subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. ඉතින් අද මාත් එක්ක එකතු වුණු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.